අයිවෝුවන් පෙරදිති සංගිති හදාරණ එක්ලා ශ්‍රණී දුූතරුවන්ව ඉතාමත් ආදරීෙන් ප්‍රලිගන්නව චැනල්ල එකට. ඉතින් අදමව ගෙනාපු වීජ එකත් යාලට වැදගත් ඉතිං අලග විෂණනි දේශ තිීනවනනි චිත්‍ර පරිගීත ඉතින් ඒ අතිරනොත් සිිටිබට පහක් නිරදේශිත වෙලා තියනවා ඒයට තයන ගීත තියෙන්වාලට ඉති සත් සමුදර චිටිපටියයත් ඒකාව චිටිපටියත් ආයාට කාරණාවශයෙන් විස්තර දැනගැනීමට තිබබෙනවා මොකද ඒවාය සංගිත නිර්මාණයන් සහදායකෝ ෂෙල්පීන් මේ දේවල් පිළිබඳව සාජිට්‍රපටය පිළිබඳ විස්තර දැනගැනීමට තියෙනවා. ඉතිං. සනමාවත් සංගීතයක් පිළිබඳව විස්සර දැනගැනීමෙන් මා පි ඒ කාරණාවන් දැනගම්. ඉති එනම් අපි අපේ පාඩමට යම් හොඳ දරුවනේ ඉතිං මෙහිදී මම වාලට මුලින්මමින් සිනමාවත් සංගීතයක් පිළිබඳව කාරණාවන් ටිකක් ගෙන එනම් මොකද ඒ ගැන අවබෝධ කර ගතු දැන් ඔයෝ පිතුරු ලියද්දී ගොඩක් වෙලාවට ඔලගේ දැනුම ඔලගේ විශෂය කාරණාවන්ට ගලපාගන්නාආකාරය ඉතා වැදගත් මුලිමි සිනමාවත් මේ සංගීතයක් මුසව මුසුවයේ කෙසේද එදා මෙදාතුර චිටපට කලාව තුළ අපේ ගැන හිතමු. දැ එදා මෙෙදාතුර ලෝකයේ පහළව සිනමා කලාව ගත්තොත්. ඒ දෙස විම සිලිමත්ව බැලුවොත් පියවරෙන් පර ක්‍රමක්්‍රමෙන් පෙරගමනක් ඇවිත්තියෙනවා. ඇතරමා අමීට වසරගණනාවකට පෙරදී වර්ණ රූපරාමු තිබල්තිමුුණේ නැහැ රූපවාහිනය හරහා දැ එහෙමන වේනි විවිධතාක්ෂණය විවිධාකාරයෙන් විතාක්ෂණය දියුණන් වෙලා තියෙනවා ඉතින්. දැ පෙර මුලින්ම දැ රූපරාමු සහිත පටි බවට පත්වෙලා තියෙනවා දැම්ම වර්ධමානයේදී. ඉති මුල්ලවදයේ නිර්මාණය වෙලා ති බුණේ දෙබස් නැති ශබ්ද කිසිවක් නැති සිිටපටේ. ඉතින් ඒවා ගොඩක්ලාට වාර්තා ස්වරූපය වට තමයි ගණන් ගැනුනේ. ඉතින් ඉදස් නමසයක් එොල හේදී. මේ චිටපට කලාවේ දෙමන පීවරක් ලෙසෙක් කතානාද චිටපට බිහිවන්නට පටන් ගන්නවා. මිනිසාගේ මූරික අවශ්‍යතානු චිත්‍රපටයත් පූර්ණ කලාම අධ්‍යයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. ඉතින් උසස් නිර්මාණාත්මක කලාවක්වීමට නම් චිටපටය වගේම නැටුම පසුබිම ආලෝකය චිත්‍රාගාරය මෙන්ම සංගීතයද අවශ්‍ය වී තිබෙනවා. ඉති දර්ශන ආකාරයෙන් චිටිපට රසවිනි ප්‍රේක්ෂකයන්ට වෙනත් තාකාරය වින්දරයක් අවශ්‍ය වී තිබෙනවා. පසුකාලයේේද. ඉතිං ක්‍රමක්‍රමෙන් චිටපට සඳහා ශ්‍රවන මාධ්‍යපයෝගි කර ගැරීමට ඒ අනුව ඔොමු වී තිබෙනු. සාමාන්‍යෙන් අධී ලක්ෂයකට අසන්න දිගකින්යු චිටපටේ රපා වලීම බලා සිටීම ඇසට පීඩාකාරය වනවා. ඉතිං ඒ පීඩාව නැති කිරීමට. එහෙම නැත්නම්, මේ මෙචිටපට නැරබීම එපාවීම වැලැක්වීමට. පිළමක් ලෙස තම්මයි පන්සුබීම් සංගීතය උදාගැරීමට යොමු වී තිබෙන්නේ. ඉතින් රූපාවලී දැක්වෙන නාට්‍යමය ගුණංග වඩාත්තීව්‍ර කිරීමට. සහ යථාර්ථය මතුකරදීමට මේ සංගීතය බිහිවී නිවහල් වී තිබෙනවා. සිනමා කලාවේ සුපර් සිද්ධ සිනමාකරූකු වන. එකැනේ ලෝක සිනවා කර්මාන්තය ශ්‍රීමත් කැරෝල් රීඩ් තම චිට්‍රපටවල සංගීතය ොදාගන්න ආකාරය ගැන සිය සංගීත අධ්‍යක්ෂක සමඟ කතා අබහ කොට තිබෙනවා ඉතිං චිට්‍රපටයක සංගීතය දී තු තැන් ඒ වගේම නොේ දිය තු තැන් ගැනද හිදී ඔවුන් සාකච්චා කර තිබෙනවා ඉතින් හැගීම් බර දෙබස් සහිත රූපරාමුවක් පසුබිම් කරගෙන කටෝර ගූෂාකාල සංගීතයක් යෙදිය යුතු යෙදිය නොහැකි ඉති එ අනුව විශ්ව සිනිමාවී ප්‍රකට මෙන්ම ප්‍රතිබාපූන සංගීතාක්යක් වන මික් ලෝස් රෝස්සා විසින් ඔහුගේ ජුලිය සීස චිටිපටේ සංගීති සැපන් පිළිබඳව ඒ ආකාරයට ලොව නන් දෙසින් ගොඩක් පැසුසුන් ගලා ඇවිත් තිබෙනු දැන් රඟපානයගේ දෙබස්සවරට ඉඩදීලා ඔවුන් ප්‍රකාශ කරන්න උත්සාගන්නා අනෝභාවයන් උද්දීපනය කිරීමට පස්සුවිම් සංගීතය ොදාගතු ආකාරය ඔහු පවසාති වෙනවා. ඉතින් මේ අනුව දැන් ඔගලම්තියනු සස් සමුදුරෂිටි පටයනේද සත් සමුදුරෂිටිපටි ගත්තොත් අපේ රටේ. තේමා සංගීතය සහ ගීතය. ඔගොලෝ දැන් දන්නම් කද්ද වාලටන විදේසි ගීතය සිනිින්දු සුදුමුද්දු තලාවේ. න් ඒ වාලා හල් ඇතිනේ ඉතින් ඒ කොත්තරම් චමත්කාර ජනකලෙස නිර්මාණකර තිබනද කියර බලන්න දැන් අටලෝ දහම් සිත්හි මවා ගෙනරැල්ල බිඳි බිඳී පෙරලි පෙරලි යන ආකාර එන හැටිවි සෝමදාස ඇල්විටිගල නම්මු මහා සංගීතාකඥා සත්සර මුසකොට පා එය ඉතාමත් ඉතා මති ලස්සන ආකාරයට නිර්මාණය කර තිබෙනවා ඉතාමත් ලස්සන ගීතයක් තමයි සත් සමුදුර චිටපටේ ගීතය සහ එහි පසුවි සංගීතය යාල හොඳට ටහන්නම ගීතය ඉතින් දැන්ගේ චිටපට ගැන තවත් අපි කතාාවෙනව දැ සස්සම් ජිටපටේ තේමා ගීතය වන සිනිදද සුදුමුදු තලාවේ කියන ගීතේ ස්වර පස්ථාරය සහ ඒ ඒ වාදන කොටස් වාදනය වන බාන්්ඩයන් මොනවාදයි වෙන වෙනම ඔගොල්ලෝ ලන් පස්ථාරය තිබබෙන වනං එහි බලාගන්නට පුළුවන් සස්සම් ජිට්‍රපටේ සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ සෝමදාස ඇල්විටිගල චිතපට අධ්‍යක්ෂකවරයා වන්නේ සිරිගුණ සිංහ ඟ එද නම්සේ හැටහතේ පෙබරවාරි දෙවන දින සත් සම්දුර චිටපටය තිරගත වී තිබෙනවා තේමාගීතය ගයනා කිරීම සිදුකොට තිබෙන්නේ ඩD අමන දේවයන් විසින්. ඉතින් තේමාගීතය ගැන්න විමාර්ශනයකය දෙන විට මේ ගීතය ඇඩ්ලිබ් එකක ආරම්භවි මාත්‍ර හතරෙන් හතර තාලයට අනුගත කොට පෙරවාදනැන්ට්‍රඩක්ෂන් එකඒවගේ ගීතයේ පළමු කොටස එකන් කෝරස් එක ඉල්ලඟට පළමු අතුරුවාදනය එකැන ඉන්ටලූඩ් ඉළඟට නැවත ඇඩ්ලිබ් එකකින් අනතුරුව 78ත් තාලයට අනුගතා අතුරුවාදනයක් ඒ වගේ මේ තාලෙට අනුගත දෙවන ගීත කොටස ැනේ වර් එක ගයනා කර ලබ නම් මේ ගීතේ එයාකාරයට පියවරින් පියවර අනුගත වී තිබෙන වෙන. ඉතිං දැන් වර්තවානය ගත්තාම ළමයි තාක්ෂණය ලොව ජයගෙන හමාරයි. ඉතින් සංගීතයටත් ඉන් ලැබීතිබෙන මහත් රුකුලක් විද්‍යුත් භාණ්ඩ මෙෙන්ම මෙවලම් රාශියක් එක්වී තිබෙනවා. ඉතිං සූක්ෂම ලෙස ඉන් පලනෙලා ගැනීමට නම් සංගීතාක්ෂයත් සමත්විය යුතුයි. පසුග කාලයේ ප්‍රදර්ශනය කළ ජුරාසික් පක් චිටිපාටය අල අරම්ඹර තියෙනවන පසුබිම් සංගීතිය හොඳට නිීක්ෂණය කරන්න ඒ සඳහා විද්‍යුත්්භාණ්ඩ මෙන්ම තාක්ෂණික මෙ වෙලලා උපෝගී කරගෙන් තිබෙන සැටි හොඳී නිරේක්ෂණය කරන්නලාමයි. නූතර චිටිප සංගීතයක්ඥයන් විසින් ඕවන්ගේ නිර්මණ සඳහා සංගීතය යොදාගෙන තිබෙන ආකාරය එයින් ඔගලන්ට දැන ගනට පුළුවන්. ඒ වගේම ඊළඟයට කරනදේ පිළිබඳව පෙරදැව දැන්වී මක්සේ යොදන සංගීත කොට ස්තිබෙනවා. ඒවගේම රූපරාමක තිබෙන දර්ශනය ස්වභාවය ස්ථානය අවස්ථා හඟවන සංගීත කාන්්ඩ දැකගන්නට පුළුවන්. ඒවගේ නැටුම් ජවනිකා සඳහදාගෙන යොදන ගීත සහ සංගීතය. වගේම විකට ජවනිකා ඇත් නම් ඒවාට සරලෙන සංගීතය. ගේ ළමා චිත්‍රපට කාටුන් චිත්‍රපට වාර්තා චිට්‍රපට ආදයට ගැ සංගීතයදා ගැනීමටත් ඔවුන් සමත්වී තිබෙන ආකාරය මේ නොතන චිටපට හරහා දැක ගැනට පුළුවන්. ඒ වගේ සෝකය වේදනාව සතුට ප්‍රීතිය ෆිල්ිමිවන්සේ ඉට ගැරෙන ආකාරයෙන් සංගීත කණඩ යොදධන ආකාරය තු අරට. හොඳින් නිර්ශ්ෂණය කරොත් එවැනි චිටට පට දැක ගන්න පුුවන්. ඉති හින්ද සිදමාව ගත්තුන් නෞෂාඩ් අලි විසින් නිර්මාණි කරලාද බේජු බවරා බර්සාද වැනි චිටපට වලිනු ශංක ජයකයේසන් විසින් දිල් අපනනා ඕ මදුමතීවැෙන් සිිට පට වලිනුත්. එවගේම දකුණු ඉන්දිය තීරයේ ටයාර් පාපා මහා ලිගවැනි සංගී තැක්ටෙන් විසුණු විශ්ව ජන රසාස්වාදය වෙනුවෙන් මහා අනුපමෙන් සේවයක් කරති වන ආකාර දැකගත්ත හැකි. සපදවරය එකන සරිගම ප සකන සර හත මුල් කොටගෙන විවිධ වූ මිනිස් සිිත්‍රරසාස්වාදෙන් සතාපනවා සංගීතාකඥාට චිටපඩ පසු බිම් සංගීතියහරහා කළේතු කළයුතු තිබෙන මහා භහර දූරකාරයක් ඉතින් එවැනි කාර්යක් සාර්ථක කරගැනීමට නම් චිත්‍රපට සංගීතාක්නය තිබේතු තිබේතු අංග කිහිපයක් තියෙනවා ලක්ෂණ එයා එහෙම බැලුවෝත් එවැනි සංගීතාක්නයට ප්‍රමාණත් විශෂදැනුමක් හා ඔබෝධයක් තියෙනට ඕනිේ ඉවසීම සහ බුද්ධිය වගේම විශ්ව සංගීත ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන් ඕනේ. ප්‍රේක්ෂකයා තුළ හටගන්නා කම්පනයට ප්‍රතික්‍රියාවශෙන් සංගිතය සැපීමේ හැකියාවක්තියෙන් ඕනේ. වගේම නිරවුන් මනසක්කා උතස් රසාකන්‍ය තාව්‍යතියෙන් නඕනේ. ඉති මෙවැනි රක්ෂණ තිබුණොත් ඔවුන්ගේ ඒ මහා භාර දුර්කාරිසාත කරගැනීමට චිටිපර සංගිතාඥයට හැකියාව ලැබෙනවා. ඉතින් දරුවනේ. ඒ කාරනාවන් තමයි ම මීඩිය කහරා ඉදිරිපත් කරන්නේ ඕලා එක නෝටටකක් විදිහට ගොනු කරගන්න ඉන් පස්සේතින් ප්‍රශ්න පත්තර අරගෙන මෙ චිටපට සංගීතය හරහා. සැකසී තිබෙන ප්‍රශ්න අරගෙන බලන්න. ඒවාට කොහොමත්තු ආලා විචාර විදිට විච්චාරලියන ආකාරයට ඕලට උත්තර යන්න තියෙනවා ඉතරදි ඕලා ගරුවරයාගින් ලබාත් කාරණාවන්ට අමතරව මේ ආකාරයේ බාහිරව ස්වාගානල් අද කාරණාවන් එක් කරලා සාර්ථක පිරතුරක් ලියනට උත්සාහ ගන්න එතකොට ආලට අවශ්‍ය කන ලකුමටක ලබා ගත හැකි. ඉතින් ඉදිරයේදී උගලං භාගය දැම් ලංවෙනකොට මාස දෙක තුනක් තිබියදී මම වාරට පහුගේ ප්‍රශ්න පත්තර හරහා බහුලව පැමිල තිබෙන ප්‍රශ්න අරගෙන මංවාලට පිරිිතුර ලේ ලියන ආකාරය ඉදිරිපත් කරන්න සෝදානමය සිටිනවා. ඉතිං තවත් වීඩයකින් හම්ම එමෝ එතෙක්වාලට තෙරවානි සරණයි . <myśatisfied>